දූෂණය වංචාව නාස්තිය ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිපැකිය දැන්. අද ලියන්නේ 524 වැනි ටෙලිවැකිය නේද? යාන්තම් ඇති බොරු කතා කිහිපයකටම, බොරු කතා ගොන්නකටම IMF එකෙන්ම උත්තර ලැබුණා. හොඳේ IMF එකෙන්ම උත්තර ලැබුණා. දැන් ඔය පහුගිය දවස්වල නිතරම ඇහුණු කතාවක් තිබුණානේ නේද? මොකක්ද කතාව? රනිල් වික්‍රමසිංහට හැරෙන්න ආයේ කාටවත් IMF ණය දෙන්නේ නැහැ කියන එක නේද? ඒ ඇයිට විතරමයි ණය ගන්න පුළුවන් කියන එක කිපොඩි ඇත්තකුත් නවා නේද? මොකද ණයගන්ට 7-5ක බයක් නැති උන්දා කෙනෙක්. හොඳේ දිගටම කරලා තියෙන්නේ ණයගන්න එකයි විකුණන එකයි තමයි. හරියෙ. ඉතින් ඒ නිසා ඒක ඇත්තකුත් තියෙනවා නැත්තිත් නෑ නෙවෙයි නේද? කොහොම වුණත් කමන්නේ. රනිල්ට විතරමයි IMF එකත් එක්ක සෙට් වෙලා මේ වැඩේ කරන් යන්න පුළුවන් කියන කතාව නේද? මහින්ද රාජපක්ෂගේ මෙයාර පශ්චාත් භාගයට පයින් අනින ගමන් ඔක වැඩියෙන්ම කිව්වේ සීමසිංහයි සිම්බල පිටියයි. හොඳේ. ඒ දින දිගටම ගහපු රබම් පදේ තමයි ඕක. ඒ එක්කම කිව්වා නිකම් මේ වටින් ගොඩින් කිව්වා මේ ඡන්දේ තියෙනකට IMF එක නියන් කැමති නෑ වගේ. ඡන්දයක් තිබ්බොත් එහෙම IMF එකත් නැතුව ගිහිල්ලා රට ආයි නැත්තටම නැති වෙයි කියලා එහෙම මතයකුත් හැදුවනේ නේද? ඒකනේ අර අවුරුදු දෙකක්වත් තව මෙහෙම යන්ට දෙන්න ඕනි කියන කතාව එළියට ආවේ. මේ සියල්ලටම IMF පීටර් බ්‍රුව උත්තර දුන්නා. පුවත්පත් සාකච්ඡාවක් තියලම පීටර් ඒකට උත්තර දුන්නා. පීටර් මෙන්න මෙහෙම කියනවා. ඡන්දයකින් කවුරු බලයට ආවත් අපිට කමක් නෑ. කාටද මේ කමක් නෑ කියන්නේ IMF එකට. IMF ගිවිසුම වෙනස් කරන්නට කිව්වොත් ඒ ගැනත් කතා කරන්න අපි සූදානම්. ඕන්නම් ඒකත් වෙනස් කරන්න පුළුවන්. හොඳේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට අපි ගරු කරනවා. ඊළඟ මැතිවරණවලදී බලයට පත් කරගන්නේ කාවද කියන එක ශ්‍රී ලාංකිකයින්ගේ අයිතිවාසිකමක්. ඒක ගැන අපිට ප්‍රශ්නයක් නෑ. එහෙම තමයි පීටර් බ්‍රුව කිව්වේ. හරිය. ඒකම මේ දැන් තියෙන බදු ප්‍රතිපත්තිය. වෙනස් කරන්න බැරි බවත් කිව්වා. ඒක වෙනස් කරලා බදු අඩු කළොත් රජයේ ආදායම අඩු වෙලා ආයේ ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා පීටර් කියනවා. හොඳේ. කොහොම වුණත් දැන් ඉතින් රනිල්ට විතරක් IMF ණය දෙන කතාව බොරු. හරිය. ඒ වගේම තමයි ඉතින් හරි දවසට දැන් ඡන්දයක් තියන්න වෙනවා. හොඳේ. දැන් ඒ එක්කම නිතර ඇහෙන තව කතාවක් තියෙනවනේ නේද? ඒ කතාව මේ ඊයේ පෙරේදා ඉඳලා හරි හරියට ඇහෙනවා. ඒ මේ අර IMF ණයවල තුන්වෙනි වාර්කයේ ලැබුණට පස්සේ මේක වැඩියෙන්ම කියන්ට ගත්තේ ජනාධිපති රනිල්. හරිද? දැන් ඔය තව ඉදිරියට සාකච්ඡා වගේකුත් තියෙනවනේ අපිට ණය දීපු අනිත් අය. ආන් ඒකෙන් පස්සේ ජනපති රනිල් කියනවා අපි බංකොලොත් භාවයෙන් මිදෙන්ට යනවලු. බංකොලොත් භාවයෙන් මිදෙන්ට යනවලු. අහගන්ටකෝ. එන සුමානේ ශ්‍රී ලංකා OCC, ශ්‍රී ලංකා ඔෆිෂල් ක්‍රෙඩිටර්ස් කමිටි, ශ්‍රී ලංකාවට නිල වශයෙන් ණය දීලා තියෙන රටවල් ඒ කොමිටියේ රැස්වීමක් තිබෙනවා. ඒ රැස්වීමෙන් පස්සේ අපි ඉතා සාර්ථක ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. අපිට බංකොලොත් භාවයෙන් ඉවත් වෙන්න එහෙනම් ඒ වගේම තත්ත්වයක් තියෙනවා. ඇත්තටම බංකොලොත් කියන්නේ මොකක්ද? ගත්ත ණයවල පොලිය සහ වාරික ගෙවා ගන්න බැරි තරමට අපේ ආර්ථිකේ කුඩුපට්ටම් වෙච්ච එකනේ, ඇද වැටිච්ච එකනේ නේද? ඉතින් දැන් ආපහු මේ ලබන සතියේ හෝ ඊළඟ මාසේ ඉඳලා හෝගාලා ණයයි පොලිය ගෙවන්න සල්ලි තියෙනවද? ඈ අපේ ආර්ථිකේ දැන් මේ කියන විදිහට ශක්තිමත් වෙලාද? මේ ණය වලින් ශක්තිමත් වෙලාද නේද? පීටර් බ්‍රූවර්ම එකට උත්තර දුන්නා. ඔහු කියනවා ශ්‍රී ලංකා ආර්ථිකය තාම තියෙන්නේ අවදානමේ. ශ්‍රී ලංකා ආර්ථිකය තාම තියෙන්නේ අවදානමේ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ වැල්පාලමේ. හොඳේ. තාම තියෙන්නේ අවදානමේ. ඇත්තනේ මේ ණය ගන්නවයි, හරිද? ණය ගන්නවයි, විකුණනවයි, බදු ගහනවයි හැරෙන්න වෙන මොන ආදායම් මාර්ගද මේ ටිකට දියුණුවලා තියෙන්නේ කියලා කියන්ට ඈ. අපේ රටට විදේශ විනිමය ගෙනෙන ඩොලර් ගේන තේ කර්මාන්තයට මොකද වෙලා තියෙන්නේ? තේ කර්මාන්තේ බිඳ වැටිලා. හොඳේ. තේ නිෂ්පාදනයේ පහත ගිහිල්ලා. සංචාරකින්ට VFS වීසා ගාස්තු වැඩි කරලා ඒක ඇහිච්ච දවස් ඉඳලා එන ටිකත් එන්නේ නැති වෙලා තියෙන්නේ. හොඳේ. ඊළඟට ඔය රට ගිහිල්ලා ඉන්න ඒ රටවල් වල ගිහිල්ලා දහ දුක් විඳින ශ්‍රමිකයින් වෙන විදේශ ප්‍රේෂණ ටික විතරයි යාන්තම් ඉතුරු වෙලා තියෙන්නේ නේද? විදේශ විනිමය ගෙනාපු ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේම බිඳ වැටිලා.
මේ බංකොලොත්භාවයෙන් මිදිල අපි දැන් වැල් පාලමෙන් එගොඩ වෙනවා වගේ ලද්ද බොලඳ බොරු බේගල් ඇදබාන්නේ මේ එන චන්දෙට. හරිය මේ එන චන්දෙට. පහුගිය අයවැයෙන් වෙන් කරපු මුදලුත් අදාළ වැඩවලට ගන්නේ නැතුවම චන්ද කැම්පේන් එකට අදින්න හදන විදිය හෙට අනිද්දාට එලිවැකි වලින් ලියනවා. පුදුම හිතයි ඔබට. හොඳේ ඒක මේකත් මතක තියාගන්න. දැන් IMF එක අපේ ගෙවල් මත බද්දක් ගහන්න කියලා. ඒ කියන්නේ අපේ වහලවල් වලටත් බද්දක් ගහන්න කියලා. හොඳේ ළඟදිම හැම ගෙයකටම විශේෂ බද්දක් එනවා. හැබැයි IMF එක මුලින්ම කිව්වේ ඕක නෙවෙයි. IMF එක කිව්වේ දීපල මත බද්දක් ගහන්න කියලා. දීපල මත බද්දක් ගහන්න කියලා. දීපල වලට මුදල්වත්කම් ආදියත් අහු වෙනවා. හොඳේ දීපල මත බද්ද ගැහුවනම් වැඩියෙන් මහුවෙන්නේ කවුද? වැඩියෙන් මහුවෙන්නේ හොර දේශපාලන නඩයයි උන්දලැක්ක මේ හොර ගනුදෙනුව කරන අනිත් හොර නඩයයි අනිත් හොර කණ්ඩායමයි. හරිද? හොරකම් කරලා ධනය රැස් කළ හොරු මේකට බය වුණා. ආන් ඒක නිසා දීපල මත බද්ද හිමින් යට ගහලා දැන් අපේ වහලවල් මත අපේ ගෙවල් මත බද්දක් ගහන්න හදන්නේ. හොඳේ එකක් පැහැදිලි. රට ඇතුළෙම රටේ සාමාන්‍ය ජනතාව IMF බදු වලින් චප්ප කළා මිරිකලා මේ විදිහට යුෂ උරා බීලා රජයේ ආදායම වැඩි කරගෙන ඒ ආදායමත් හොරා කන එක නම් තමුන්ලා කරන්නේ ඉතාම ඉක්මනට මේ එන මැතිවරණයේදී ගෙදර නෙමෙයි කූරු ගනින්න තමුන්ලව යවන්න රටේ ජනතාව සූදානම් කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.